කියන්නේ හරිම සුන්දර දෙයක්. මං හිතන්නේ මේ ලෝකේ වැඩිපුරම ගීත රීවිලා තින්නේ තාදරේට. ඒ වගේම වැඩිපුරම චිත්‍රපට හැදිලා තින්නේ තාදරේට. හැබැයි මේ ආදරයේ සුන්දරව විඳින්න පුළුවා හරිම සහකරුවෝ හෝ සහකාරියව ලැබුණ. ඒ වගේම තමයි ආදරේදී වැරදුනොත් එහෙම වැරදුනම තමයි. මේ විදිහට ආදරෙන් එකතු වෙච්ච සෙලිබ්‍රිටිස්ලා දෙන්නේ. තරු දෙකක් මේ ඊපෙරේද මදු සමය ගත කරන්න ලංකාවට. ඒ තමයි රන්වීර් සහ දීපිකා. දීපිකා පදුකෝන් තමන්ගේ සිනමා ජීවිතය ආරම්භ කරන්නේ 2006 වසරේ. 2007 ඕම් ශාන්ති ඕම් චිත්‍රපටයේ ප්‍රථම චිත්‍රපටයේ විදිහට දීපිකාගේ ප්‍රථම චිත්‍රපටයේ විදිහට එළියට එනවා. දීපිකා බොලිවුඩයට එන්නේ සුරූපී තරුණියක් විදිහට. කොහොම හරි ඔය අතරතුර දීපිකාට හම්බ වෙනවා රන්වීර් කපූර්. රන්වීර් කපූර් තමයි මේ කාලේ වෙනකොට ඉන්දියන් සිනමාවේ සිහින කුමාරයා. ඒ වගේම දීපිකාත් ගොඩක් දුරට හිට. මේ දෙන්න අතර පොඩි ප්‍රේම සම්බන්ධයක් ඇති වෙනවා. පොඩි කියලා කිව්වට පොඩිමත් නෑ. ඒ කාලේ ඉන්දියාවේ බොලිවුඩේ ජනප්‍රියම ආදරවන්තයින් දෙදෙනා තමයි මේ රන්වීර් සහ දීපිකා කියලා කියන්නේ. කොහොම හරි ඕම් ශාන්ති ඕම් ගැන අපි කියවනේ. ඕම් ශාන්ති ඕම් චිත්‍රපටයේ දීපිකා රඟපෑවට පස්සේ ගොඩක් දෙනා කියනවා දීපිකාට හරියට රඟපාන්න බෑ කියලා. ඕම් ශාන්ති ඕම් චිත්‍රපටයෙන් පස්සේ අසාර්ථකයි කියලා කියපු විචාරකයෝම දෙවනි චිත්‍රපටයේදී දීපිකා සාර්ථකයි කියලා කියන්න පෙළඹෙනවා. හැබැයි මේ වෙනකොට දීපිකා පදුකෝන් කියන්නේ බොලිවුඩයේ ඉන්න අංක එකකින් ඩිලිය කිව්ව වැරදි නෑ. රන්වීර් කපූර්ගේ දීපිකාගේ ආදර සම්බන්ධය මේ කාලේ ඔය විදිහට ගලාගෙන යනවා. බොහොම ටික කාලයයි මේක පැවතෙන්නේ. රන්වීර් කපූර් කියන්නේ පවුලේ ආධිපත්‍ය අරගෙන සිනමාවට ආපු නළුවෙක්. කොහොම හරි මේ විදිහට බොහොම සුන්දරව ගලාගෙන ගියපු ආදර සම්බන්ධතාවයේ හිතපු නැති විදිහට මේ දෙන්නගේ සම්බන්ධය නැති වෙලා යනවා. ඒකට හේතුව තමයි රන්වීර්ගේ වෙනත් සම්බන්ධයක්. රන්වීර්ට තියෙන එක සම්බන්ධයක් නෙමෙයි, ඒක සම්බන්ධ ගණනාවක්. කොහොම හරි මේ සම්බන්ධතාවයේ බිඳී යාම නිසා දීපිකා දැඩි ලෙස මානසික පීඩනයට ලක් වෙනවා. කොටින් කිව්වොත් විෂාදයට පත් වෙනවා. ජනප්‍රිය නිලියන් අතර හිටපු දීපිකා විනාශයට යනවායි කියලායි විචාරකයෝ පැවසුවේ. කොහොම වුණත් දීපිකා බොහොම තරහෙන් හිටියේ වෙනකොට රන්වීර් එක්ක. කොහොම හරි ජනප්‍රිය නිලියන් අතර හිටපු දීපිකාගේ රංගන කටයුතු මේ වෙනකොට අඩාල වෙලා තිබුණේ. කොහොම වුණත් ඇය මාධ්‍ය ඉස්සරහා රන්වීර්ව තරයේ විවේචනයට ලක් කරනවා. කිහිප විටක් දීපිකා රන්වීර් ගැන ප්‍රශ්න අසන විට, මාධ්‍ය වෙතින් ප්‍රශ්න අසන විට අඩපු අවස්ථාද නැතුවම නෙවෙයි. ඒ වගේම මැරෙන්න ඕනේ කියලා හිතන තැන්වලදී පවා හිත ශක්තිමත් කරගෙන ඉදිරියට යන්නට දීපිකාට ඊට පස්සේ හැකියාව ලැබෙනවා. දීපිකාත් එක්ක දෙමෝපියෝ ඉන්නා වගේම වසර කීපයක් යද්දී සාර්ථකත්වයේ මේ සියල්ල ලැබෙනවත් එක්කම දීපිකාගේ ජීවිතය ගොඩනගන්න තවත් කෙනෙක් ඇයගේ ජීවිතය සමග එකතු වෙනවා. ඇගේ ජීවිතය අලුත් කරන්න, ලස්සන කරන්න එයා ආපු අමුත්ත තමයි රන්වීර් සිං කියන්නේ. රන්වීර් සිං කියන්නේ ඉන්දියන් සිනමාවට නැතුවම බැරි නළුවෙක්. ඔහු සිනමාවට පිවිසෙන්නේ 2010 වසරේ. ඒ වගේම රන්වීර් කියලා කියන්නේ හරිම විනෝදකාමී කෙනෙක්. හැමතිස්සෙම හිනා වෙලා ඉන්නේ. රන්වීර්ගේ වටේ ඉන්න කට්ටියත් හැමතිස්සෙම හිනා වෙලා ඉන්නේ ඔහු නිසා. රන්වීර් සිංගේ ප්‍රථම සිනමා නිර්මාණය වෙන්නේ බෑන් බචා බාර. ඒ අනුෂ්කා ශර්මා සමඟ. ඒ වගේම රාම් ලීලා චිත්‍රපටය ගැන අපි මතක් කරන්න ඕනේ. මෙන්න මෙතනදී තමයි රන්වීර්ගේ දීපිකාගේ ආදර කතාව පටන් ගන්නෙ. සංජි ලීලා බන්සාලි රාම් ලීලා පටන් ගන්නකොට ඉන්දියාවේ ඉන්න නළු නිලියන්ගේ බොහෝ පිරිසක් මේකට කාස් කරනවා. නමුත් අවසානයේ මේ චිත්‍රපටයේ තේරෙන්නේ නවක නළු රන්වීර් සිං සහ දීපිකා පදුකෝන්. එවනකොට දීපිකා පදුකෝන් කියලා කියන්නේ බොලිවුඩේ ඉතාමත් ප්‍රසිද්ධියට පත්ව ජනප්‍රියට පත්ව ඉන්න නිළියක්. ඒ වෙනකොට චිත්‍රපට ගණනාවක ඇය රඟපාලා තිබුණා. නමුත් රන්වීර් සිං කියලා කියන්නේ අලුත් කෙනෙක්. රන්වීර් සිං මේ වෙද්දී චිත්‍රපට කිහිපයකට සහභාගී වී සිටියත් ඔහු ජනප්‍රිය නළුවෙකු බවට පත් වී සිටියේ නැහැ. නමුත් ඔහුගේ වාසනාවට සංජි නීලා බන්සාලි කියන දක්ෂ අධ්‍යක්ෂකවරයාගේ රාම් ලීලා කියන චිත්‍රපටයට
අවස්ථාව ලැබෙනවා. කොහොම හරි මේ චිත්‍රපටයේ නැරඹීමෙන් අනතුරුව බලපු ප්‍රේක්ෂක ජනතාවට හිතෙන පටන් ගත්තා රන්වීරුයි දීපිකායි කියලා කියන්නේ කොච්චර ගැළපෙන ජෝඩුවක්ද කියලා. රන්වීර නම් කියන්නේ රාම් චායියේ ලීලා, ලීලා චායියේ රාම්. ඒක තේරුම තමයි රාම්ට ලීලා වුණේ, ලීලාට රාම් වුණේ කියන එක. මේ කාලවකවානුවේ සමාජය විසින් සහ මාධ්‍ය විසින් රන්වීරව හං අඩු ගැහුවේ සල්ලාල නළුවෙක් විදියට. හැබැයි කෙනෙක්ගේ කතාවෙන්වත් මතුපිට දර්ශනයෙන්වත් ඔහුගේ ඇතුළාන්තය මනින්න බැහැ කියන එක රන්වීර් මේ වෙනකොට ඔප්පු කළ ඉවරයි. දීපිකා මානසික අවුලක ඉන්න වෙලාවක තමයි රන්වීර් සිං දීපිකා පදුකෝණගේ ජීවිතයට එන්නේ. දීපිකාගේ හැම ප්‍රශ්නයක් වෙලාවෙම රන්වීර් සිං දීපිකාගේ ළඟින්ම හිටියා. දෙනවදහක් ඉදිරියේ ඇයව සිප ගන්න තරම් ඔහු එඩිතර වුණා. මේ තමන්ගේ පෙම්වතිය කියලා මුළු ලෝකයටම ඔහු බය නැතුව ප්‍රකාශ කළා. අපි කියුවේ රන්වීරුයි දීපිකායි එකට එකතු වෙලා ගියපු සාර්ථක ජීවිතය ගැන. තනිතරව ගත්තොත් දීපිකා මුලින්ම සිනමාවට පැමිණෙන්නේ 2007 ඕම් ශාන්ති ඕම් කියන චිත්‍රපටය තුලින්. ඉන් අනතුරුව පීකු, කොක්ටේල්, චෙන්නයි එක්ස්ප්‍රෙස්, හැපි නිව් ඉයර් එවැගේම යේ ජවානි හේ දිවානි කියන චිත්‍රපටවලින් ඇයට හැකියාව ලැබුණා ප්‍රේක්ෂකයන්ට ඇගේ හැකියාව පෙන්වන්නට. ගත්තොත් ඔහු ඇක්ෂන් මූවි හීරෝ කෙනෙක් විදිහට ඔහුගේ වසර කීපය තුළම ඉන්දියාවේ ජනප්‍රිය වෙනවා. ඔහු කරපු චිත්‍රපට ගත්තොත් ලොටේරා, ගුන්ඩේ එවගේ චිත්‍රපට ඉතාමත් ජනප්‍රිය වෙනවා ඉන්දියාව තුළ. ඔව්, ඒ වගේම තමයි වර්තමානයේ වෙනකොට විශේෂයෙන්ම සිනමාව තුළ මේ ඇතිවන සම්බන්ධතා, ආදර සම්බන්ධතා විවාහයකින් කෙලවර වෙනවා ගොඩක් අඩු. නමුත් මොවුන් තිදෙනා විවාහයකින් මොවුන්ගේ සම්බන්ධතාවය කෙලවර කරගත්තා. රන්වීර් දීපිකා ආදර කතාව මුළු ලෝකයක් බලා හිඳපු ආදර කතාව. ඉතින් මේ ආදර කතාව හැමෝගෙම අභිප්‍රාය සතුට පසක් කරමින් විවාහකින් කෙලවර වෙනවා. ඔවුන් දෙදෙනා පසුගිය දවසක ඉතාලියේදී ඔවුන්ගේ විවාහ උත්සවය ගත්තා. විවාහ උත්සවය ගන්න කලින් ඔවුන්ගේ ආදර කතාව හැමෝම ක්ෂේත්‍රය තුළ දැනගෙන හිටියා. නමුත් ඔවුන් දෙදෙනා ඔවුන්ගේ ආදර කතාව බොහෝ වෙලාවට රහසක් විදිහට තියාගන්න උත්සාහ කරා කියලා අපිට පෙවුණා. කොහොම වුණත් මේ වන විට රන්වීරුයි දීපිකායි ඔවුන්ගේ මදු සමය ගත කරන්න මේ වන විට ලංකාවට ඇවිල්ලා තියෙනවා. ඔවුන් ලංකාවට ඇවිල්ලා ලංකාවේ ජනප්‍රිය පුද්ගලයන් කීප දෙනෙක් සමග ගත ඡායාරූප කීපයක් සෝෂල් මීඩියා වල පළ කරලා තියෙනවා. අර සල්ලාලා කියපු රන්වීර් දීපිකාගේ ජීවිතයේ ආලෝකමත් කරා. ඇයට ශක්තියක් වුණා. මේ වෙනකොට දුකින් හිටපු දීපිකා ඉන්නේ ගොඩාක් සතුටින් ඒ රන්වීර්ගේ ආදරය නිසා. දීපිකා පදුකෝණගේ සිනහවේ නියම අයිතිකරු තමයි රන්වීර් සිං කියන්නේ. ඔවුන්ගේ ආදර කතාව බලාගෙන ඉන්න ප්‍රේක්ෂකයන්ට ඔබට දැනෙන්නට ඇති රන්වීර් සිං කියන්නේ කොහොම පුද්ගලයෙක්ද කියලා. මේ දවස්වල දීපිකාගේ රන්වීර්ගේ සෙල්ෆි වීඩියෝස් ගොඩක් සෝෂල් මීඩියා හරහා ෂෙයා වෙනකොට දකින්න ඇති. දුක කතාවකට පස්සේ දීපිකාගේ ජීවිතේ සතුටකින් කෙලවර වෙන්නේ රන්වීර්ගේ ආදරය නිසා. අපි කතාවට කියනවනේ හොඳම දේ ලැබෙන්නේ පරක්කු වෙලා කියලා. එක අහිමිවීමක් හොඳ හිමිවීමක් වෙනුවෙන් නම් ඒක කොච්චර හොඳද. සැබෑ ආදරය නොහඳුනන සමාජයක, සැබෑ ආදරය නැති වෙලා යන යුගයක දීපිකාගේ රන්වීර්ගේ ආදර කතාව කොයිතරම් ආදර්ශමත්ද. විශ්වකර්ම අපි දීපිකාට, රන්වීර්ට එකටගේ ජීවිතයට සුභාශීර්වාද ගෙනෙනවා. එතෙකම මේ වගේම තවත් ලස්සන වීඩියෝ එකකින් ඉදිරියේදී අපි ඔබව හමු වෙන බලාපොරොත්තුෙන් අදට සමු කරනවා. ඔබට සුබ දවසක්.